එක්තරා රජ කෙනෙකුට ක්‍රීඩාවක් අවශ්‍ය වුණා. මේ රජතුමා අලුතෙන් හඳුන්වා දෙන ක්‍රීඩාවකට ත්‍යාග පිරිනමනවා කියලා පණිවිඩයක් ඇරියා. ඉතින් එක්තරා පුද්ගලයෙක් ඇවිල්ලා ඔහුට හඳුන්වා දෙනවා මූලාරම්භක චෙස් ක්‍රීඩාව. මේක ගැන රජතුමා බොහෝමත්ම පැහැදීමටපත් වෙලා රජතුමා අහනවා ඔබට මේ සඳහා මොනවද අවශ්‍ය ඕනම දෙයක් දෙන්න කියලා. මේ පුද්ගලයා ඉල්ලනවා රජතුමාගෙන් රජතුමනි මට පළවෙනි කොටුවට මේ චෙස් බෝඩ් එකේ කොටු 64න් පළවෙනි කොටුවට 1 වී 8ක් දෙවෙනි කොටුවට වී 8 2ක් තුන්වෙනි කොටුවට වී 8 4ක් හතරවෙනි කොටුවට වී 8 8ක් වගේ විදියට සංගුණණය වෙමින් යන විදියට මට අවශ්‍ය වෙනවා රජතුමනි වී 8 ප්‍රමාණයක් කියලා. රජතුමා මේක අහලා පුදුමයටපත් වෙලා කෝප වෙනවා. ඇයි මේ තරම් රජතුමාගේ ඉල්ලීම රජතුමා ඕනම දෙයක් දෙන්නම් පුළුවන් කියලා හිතුණාට පස්සේ මේ පුද්ගලයා ඉල්ලන ඉල්ලීම ඉතාමත් අඩුවෙන් රජතුමාව බාල්දු කිරීමක් කියලා හිතලා රජතුමා මොකද කරන්නේ මේ පුද්ගලයාව හිරබාරයට ගන්නවා. නමුත් එයින් අනතුරුව රජතුමා කොහොම හරි මේ දේ කරන්නට අණ දෙනවා අදාළ පුද්ගලයන් වෙත. ඇමතිවරුන් මේ සඳහා ගණන් හිලව් හදන්න ගන්නවා. පළවෙනි කොටුවට 1 වී 8යි දෙවෙනි කොටුවට වී 8 2යි තුන්වෙනි කොටුවට වී 8 4යි මේ ආදී විදියට වී 8 ගණන් කරලා යද්දී අවසානයේදී මේ සම්පූර්ණ ගණනය කිරීමට මාසයක් විතර යනවා. රජතුමාට හරි පුදුමයි මොකද මෙච්චර කාලයක් මේ මහා ඇමතිවරු ගණිතඥයෝ මෙච්චර කාලයක් ගන්නේ කියලා රජතුමා හොයලා බැලුවට පස්සේ 64 වෙනි කොටුවට මෙන්න මේ අංකය සහිත වී 8 ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මෙන්න මෙපමණ වී 8 ප්‍රමාණය 64 වෙනි කොටුවට පමණ අවශ්‍ය වුණායින් පස්සේ මුළු සම්පූර්ණ වී 8 සංඛ්‍යාව මෙන්න මේ ගානක් බවට පත් වෙනවා. ඒක සමස්ත රාජධානියම වැපරුවත් ගන්නට පුළුවන් වෙන අගයක් නොවන බව ගණිතඥයෝ සහ ඇමති මණ්ඩලය ප්‍රකාශ කළා. මේ අනුව තමයි රජතුමා දැනගත්තේ ඔහු එසේ මෙසේ පුද්ගලයෙක්ගේ ඉල්ලීමක් නෙමෙයි කරලා තියෙන්නේ, ඇත්තටම ඔහුව නිදහස් කළා. ඔහුට අවශ්‍ය ධනය සහ තවත් අනෙකුත් අස්වැන්න ආදිය ලබා දෙනවා. එහිදී එන කාරණය තමයි සංගුණණය වෙන පොලිය. එහෙම නැත්නම් කම්පවුන්ඩ් ඉන්ට්‍රන්ස් එක කියන මෙන්න මේ කාරණය ගැන තමයි අද දවසේදී මම අද ඔගොල්ලොත් එක්ක බෙදා හදාගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එක කියන එක කොතරම් දුරට වැදගත්ද කියන එක මට ග්‍රහණය වෙන්නේ මේ නිවාඩු කාලේ මම පොතක් කියව අන්ෂේකබල් ඇන්ඩ් මනී මාස්ටර් ද ගේම් කියන කෘති දෙක ටෝනි රොබින්සන්ගේ හලත් ඇති. එතකොට මේ කෘති දෙකේ තමයි මේ හරය සඳහන් වෙන්නේ. මං ඒ හරය ඔගලන්ට පෙන්නන්නම් උදාහරණයක් විදියට. මට දැනගන්න ඕනේ මේ සම්බන්ධයෙන් ඔබගේ අවංක අදහස මොකක්ද කියලා. මං මේ උදාහරණ පෙන්නුවට පස්සේ මං ඒ සඳහා යොදා ගන්නවා එක්සෙල් ෆයිල් එකක්. හරි, මේ එක්සෙල් එකට අනුව ඔගලන්ට පේනවා ඇති මං අකුරු ෆොන්ට් එක ලොකු කරලා ඔගලන්ට පහසුවෙන් නරඹීමේ හැකියාව ලබා දීලා තිනවා. මේකේ සඳහන් වෙන්නේ මෙන්න මෙහෙමයි. 2020 වර්ෂයේ දැන් ළඟදිම එන 2020 වර්ෂයේ ඔබ බලාපොරොත්තු වෙනවා නම් රුපියල් ලක්ෂයක් ආයෝජනය කරන්න අපි හිතමුකෝ බැංකුවක FD එක කියලා. එතකොට මේ FD එකක රුපියල් ලක්ෂයක් ආයෝජනය කරද්දී ඉතුරුම් කරද්දී 10% නම් ඔබ සතුව පොලිය බැංකුව සතු පොලිය ඔබට ලැබෙනවා රුපියල් 10,000ක පොලියක් ලබන අවුරුද්දේ. ඒ කියන්නේ 2021 10,000ක පොලියක්. දැන් ඔබ මේ සම්පූර්ණ ලක්ෂයක් 10,000 පොලියත් එකතු කරලා 110,000 කියන මුදල 2021 ජනවාරි මාසේ පළවෙනිදා ඔබ නැවත FD එකක් දානවා. අර ගිය අවුරුද්දේ තිබුණු මුදලම නැවත දැම්මම ඉන්ට්‍රස්ට් එක එනවා 11,000. ඒ අනුව මුළු මුදල ටෝටල් එක විදියට මෙතනදී හැදෙනවා 121,000ක මුදලක් ටෝටල් එක විදියට. නැවත ඔබ 2022 121,000 අරගෙන එතකොට සම්පූර්ණ 121,000ට පොලිය අවුරුද්දකට 10% ගානේ දැම්මට පස්සේ 12,100ක් ටෝටල් එක එනවා 133,000. අවුරුදු 2023ෙත් ඔබ මේ විදිහට කරනවා 2024ෙත් කරනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ එන්න පොලිය වැඩි වෙනවා. ඔබ දැම්මේ ලක්ෂයයි, දැම්මේ ලක්ෂයට හරියන්න ඔබ අවසාන වෙනකොට 161,000ක මුදලක් අවුරුදු 5 අවසානයේදී ලබාගෙන තිබෙනවා පොලිය සහ ලක්ෂයයි දැම්මේ 61,000ක් වැඩිපුර පොලිය විදියට. එතකොට මේක ප්‍රස්ථාරකින් දැක්කොත් මෙන්න මේ වගේ ශ්‍රිතයක් තමයි, මේ වගේ රේඛාවක් තමයි ඔයගලන්ට පේන්නේ, ටිකක් සරල රේඛාවක් වගේ යනවා. ඉතින් අද මට අවසර දෙන්න මම ඊළඟට පෙන්නන්නම් මේක තව දුරටත් ගලණය විදිය යන විදිය. දැන් මම අවුරුදු 5කට විතරයි දැම්මේ පොලිය. එතකොට අවුරුදු 5න් පස්සේ අර විදියටම ඔබ ලක්ෂෙම තියෙන මුදලම නැවත නැවත දැම්මොත් එimhe ඔයගලන්ට පේන්න ඇති. මම ටිකක් zoom කරන්නම් ඔන්න.
අවුරුදු 10ක් යනකොට ඒ කියන්නේ 2029 දී ඕගොල්ලන්ට 2030 වාර්තා වෙනකොට 2029 අවසානයේදී 235,000ක මුදලක් 10% ගානේ පොලීම අතට ලැබිලා තියෙනවා 235,000. නමුත් ඔබ 2020 දී දැම්මේ රුපියල් ලක්ෂයක් විතරයි. මෙන්න මෙතනදී 10% ටිකක් ක්‍රමයෙන් වැඩි වෙලා ඔයගලන්ට පේනවා ඇති ලක්ෂ 3 වාර්තා කරගන්න පුළුවන් 13 වෙනි අවුරුද්දේදී 14 15 16 වෙනි අවුරුද්දේදී ලක්ෂ 14 ලක්ෂ 4යි 18 වෙනි අවුරුද්දේදී ලක්ෂ 5යි 20 වෙනි අවුරුද්දේදී ලක්ෂ 6යි 22ේදී 7යි 8යි 9යි විදියට අවුරුද්දෙන් අවුරුද්දට ගිහිල්ලා කවුරු හරි කෙනෙක් අවුරුදු 30කින් තව මේ පොල් මුදල ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ කියන්නේ අපි හිතමුකෝ අවුරුදු 20ක තරුණයෙක් මේ විදියට FT එක දාලා ඔහු අවුරුදු 50දී මේක අතට ගන්න බලාපොරොත්තු වෙනවා නම් අවුරුදු 30කට පස්සේ පොලිය ලැබෙනවා මේ සම්පූර්ණ මුදල ඔහුගේ අතට එනවා 1.5 මිලියන්. ඒ කියන්නේ එකයි ලක්ෂ 15ක මුදලක් ඔහු සතු වෙනවා. නමුත් මේ ගණනය කිරීම මෙතනින් මම නැවත්තලා තිබුණාට පේනවා ඇති කවුරු හරි කෙනෙක් ඊටත් වඩා මේ ලක්ෂ්‍යෙම තව දුරටත් ඉදිරියට ගෙනියනවා නම් එන්න එන්න මේකි ගණන් පුදුමාකාර විදියට වැඩි වෙනවා. මේක තමයි කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එකේ වෙනස. මම මේ වෙනස තවත් පැහැදිලි කරන්න මෙතනින් දාලා තියෙනවා ඔයගලන්ට ඉන්ට්‍රස්ට් එකේ වෙනස වෙන විදිය. පළවෙනි අවුරුද්දේදී ඉන්ට්‍රස්ට් එකේ වෙනස, කියන්නේ පොලිය වෙනස විතර රුපියල් 1000යි ඊට පස්සේ 1100 1200 ඔහොම ඔහොම ගිහිල්ලා 30 වෙනි අවුරුද්ද වෙනකොට වගේ රුපියල් 15,000ක වෙනසක් ගිය වසරට වඩා වැඩි වෙනවා. ඊළඟට 17,000ක වගේ වෙනසක් 31 වෙනි අවුරුද්ද දෙනවා. මේක සමස්තයක් විදියට ප්‍රස්ථාරකින් දක්නොත් මෙන්න මේ වගේ පොලිය වෙනස් වීමක් තමයි ආදරණීය ආලුනේ දකින්න ලැබෙන්නේ. ඉතින් මේක තමයි සංගුණණය වෙන පොලියේ බලය. ඇත්තම කිව්වොත් එහෙම මේක 90 FT එකක් ඔබ දාන්න ඕනේ අවුරුදු 20කට ලක්ෂයක් විතරයි. ඒතකොට අවුරුදු 20කට ඔබ ලක්ෂයක් දැම්මොත් ඔබට හැකියාව ලැබෙනවා මෙන්න මේ 6 ලක්ෂයක් අන්තිමේදී අවසානයේදී අතට ගන්න 10% පොලිය යටතේ නම් ඔබ දාන්නේ. ලක්ෂය දැම්මේ අවුරුදු 20කදී 6 ලක්ෂය. දැන් හරි. දැන් මෙහෙම කියයිද්දී ඕගොල්ලෝ කල්පනා කරනවන්නේ එතනේ මේකේ අවාසිත් තියෙනවද කියලා. ඔව්, අවාසි ගැනත් මම මේ වීඩියෝ එකේම මෙහෙම්ම පැහැදිලි කරන්නම්. මොකද නැත්තම් මේක අඩුපාඩුවක් වෙන හින්දා. මේ කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එක මම පාට් 3ක් වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පොත් වලින් ගත්ත දේවල් ඒකේ පළවෙනි පාට් එකේ විදියට මේකේ වාසි ගැන කතා කරලා අවාසි ගැන කතා නොකරත් අප ඕගොල්ලන්ට ඇත්තටම අවාසියක් වෙන හින්දා මෙන්න අවාසි පළවෙනි අවාසියේ විදියට මේකේ දකින්න පුළුවන්. ඇත්තටම අවුරුදු ගාන වැඩි වෙන්න කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එක වැඩි වුණාට අපේ ලංකාව විතර නෙමෙයි ඕනම රටක උද්දමනයක් කියලා එකක් තියෙනවා. එතකොට මේ උද්දමනයත් එක්ක රුපියල් අපේ රටට අදාළව රුපියලයාගේ පහළට යනවා නම් එතකොට අපිට මේ බලාපොරොත්තු වෙන සංඛ්‍යාව තරමක් වටිනාකමෙන් අඩු වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගන්නකෝ, දැන් අවුරුදු 30කින් 2049 අද සිට අවුරුදු 30කින් 2049 අපිට අතට හම්බෙන්නේ 1.5 මිලියන් නම් එතකොට කල්පනා කරලා බලන්න අවුරුදු 30 ගියට පස්සේ මේ 1.5 මිලියන් වල වටිනාකමක් තියේද කියන ප්‍රශ්නය ඇත්තටම ඇති වෙනවා. ඉතින් ඒක ගැන මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම. මෙතනදි විතරක් නෙමෙයි, මගේ ආදරණීයලු බොහෝ අය ඉන්ෂුරන්ස් දාලා තියෙනවා, ලයිෆ් ඉන්ෂුරන්ස් දාලා තියෙනවා. විශේෂයෙන් මේ ලයිෆ් ඉන්ෂුරන්ස් සහ වෙනත් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් වල අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ තියෙන විදියට ලොකු වටිනාකමක් ඒ කාලෙට ගියාමත් ඒ මුදල් වල තියේවි කියලා. ඒක ගැන බොහොමත්ම පරිස්සමෙන්, මොකද 2000 වර්ෂයේ දැන් මේ වීඩියෝ කමනාලිකාව බලන බොහෝමයක් අය 2000ට කලින් ඉපදිච්ච ඒ අනුව ඕගොල්ලෝ දන්නවා ඇති 2000 වර්ෂයේදී වෙන විට රුපියල් ලක්ෂයක වටිනාකමයි මේ වෙනකොට රුපියල් ලක්ෂයක වටිනාකමයි අතර ලොකු වෙනසක් තියෙනවා අවුරුදු 20ක් ඇතුළත. ඒකට කල්පනා කරලා බලන්න තව අවුරුදු 20කින් ඒ ලක්ෂයට ලක්ෂ දෙකට තියෙන වටිනාකම ඉල්ලුම තව තවත් පහළට යනවා නේද කියන එක තේරෙනවා ඇති. දෙවැනි අවාසිදායක කාරණය තමයි මෙතනදී ඔබ අවුරුදු පොඩි ගානකට නම් මේක දාන්නේ මේ වගේ කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එකක් බලාපොරොත්තු වෙන්නේ ඇත්තට මේක අවුල් සහගතයි. හේතුව කියන්නේ මදි පොලිය. උදාහරණයක් ගන්නකො අවුරුදු 10කට, ඔන්න මම අවුරුදු 10කට ගත්තොත් එම් පේනවා ඇති මෙන්න මේ අවුරුදු 10 තුල ඉන්ට්‍රස්ට් එක වැඩි වෙන්නේ ඉතාමත් හිමින් නිසා හරියට චෙස් ක්‍රීඩාවේ වගේ. ඉතින් මේතන හිමින් වැඩිවීම මත ඔබලන්ට ලොකු පොලියක් වාර්තා කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ඇත්තටම FD එකක්ම විතරක් නෙමෙයි, ෂෙයාර් මාකට් එකෙත් මෙන්න මේ තියරි එකම අනුගමනය කරනවා. වොරන් බෆට් ඉන්වෙස්ට් කරපු අවුරුදු ඕගොල්ලන්ට මතක නැහැ. ඔහු තමන්ගේ කුඩා කාලේ ඉඳලම ඉන්වෙස්ටින් කරගෙන ඉන්නවා. ඔහු එක්වතාවක ප්‍රකාශ කරනවා, මට ඇති වෙච්ච ඉන්වෙස්ට් කරද්දී තිබුණු එකම වැරද්ද තමයි
වරද තමයි මම ඊට කලින් නැත්නම් මම මීට කලින් ඉන්ට්‍රස් ඉන්වෙස්ට් කරන්න පටන් ගත්තේ නැති එක කියන එක ඇත්තම කිව්වොත් එහම ඔහු තමන්ගේ පළවෙනි ෂෙයා මාකට් ඉන්වෙස්ට් එක පටන් ගන්නේ අවුරුදු 11 දී සිටි සර්විස් කම්පැනි එකේ ෂෙයාස් මිලදී ගන්න ඩොලර් 38කට ඒ කාලේ හිටිට ඉතින් නමුත් තේරෙනව ඇති ඕගොල්ලන්ට මේ ඔහු ප්‍රකාශ කරා නම් මේක කලින් පටන් ගන්න ඕනේ කියලා අපි ටිකක් සමහර වෙලාවලට අපේ වයසත් එක්ක ප්‍රමාද වෙනවා ඇති. ඉතින් කෙසේ හෝ වේවා මම ඊළඟ සැරේ වීඩියෝ එකේ දෙවෙනි එකේදී බලාපොරොත්තු වෙනවා මේකේ පොඩි වෙනසක් කරලා ඔයගලන්ට මේකේ වටිනාකම තවත් වැඩි කරලා දෙන්න. ඒ තමයි හිතන්න දැන් අපි මේක රුපියල් ලක්ෂනේ ඉන්වෙස්ට් කරන්නේ මුළු අවුරුදු 20-30 පුරාම. නිකමට හිතලා බලන්න 2020 දී ඔබ ලක්ෂයක් FD එකක් හරි ශ්‍යාමකට හරි ඉන්වෙස්ට් කරනවා 2021 දී ඔබ තවත් ලක්ෂයක් ඒකත් එක්ක එන පොලියට දානවා. එතකොට 210,000 බලමු. එතකොට දෙවෙනි වීඩියෝ එකේදී මේ විදියට ගියොත් කොහොම ඉන්ට්‍රෙස්ට් එකක් කොහොම පොලියා සංගුණනය වෙන පොලියක් අපිට ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් ආදරණීය යාළුවනි ඔබ මේ වීඩියෝ එක සම්බන්ධයෙන් වටිනාකම දකින්නවද? මේකේ අඩුපාඩු තියෙනවද? මේ සංගුණන පොලියත් එක්ක මේ වර්තමාන ලාංකික රටේ ආර්ථිකයත් එක්ක යන්න පුළුවන් වේද? ඔබේ අවංක අදහස දාන හැම අදහසක්ම මම කියවනවා, අදහසක්ම මම ගරු කරනවා. හේතු එක එක්කෙනාට දැනෙන විදිය වෙනයි. විශේෂයෙන්ම කතා කරොත් එම මේ පොත්වල මම කියවන පොත් කියවපු පොත්වල මෙන්න මේ පොත් සංකර ඉන් ඇමරිකාවට යන අදාළව තියෙන කරුණු ඇමරිකාවේ බැංක් රේට් එහෙම ඉතාමත් අඩුවෙන් තියෙනවා. නමුත් ශ්‍රී ලංකාව වගේ තැන්වල බැංකුවල දෙන පොලි අනුපාතය වැඩි මේ ඇමරිකාන් රටවල බැංකුවල පොලිත් එක්ක බලද්දි. ඒ හින්දා ඔගොල්ලෝ මේ තුලින් දකින වෙනස කුමක්ද කියලා මම දැනගන්න කැමති. ඒ වගේමයි අද අවසාන ප්‍රශ්නේ විදියට මම අහන්න බලාපොරොත්තු වෙන්නේ ලොව පළමු බැංකුව කුමක්ද කියන එක. ඒක කුමන රටේද කියලා කිව්වත් ඒත් ඒක නිවැරදි පිළිතුරක් විදිහට මම බලාපොරොත්තු බාර ගන්නවා. ඒ වගේමයි කලින් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්න අයගේ නම් සහ උන් ලබාගත් පොයින්ට් උත් මම පහලින් සඳහන් කරන්න. එන ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. 2020 වර්ෂය තුල ඔබ කතා කරන්නට සහ වැඩක් කරන්නට බලාපොරොත්තු වෙන කරුණු කාරණාත් සම්බන්ධයෙන් තවත් ඉදිරියට ඉක්මනටම අපි හම්බ වෙලා කතා කරමු. එහෙනම් සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා. ආයුබෝවන්.